ප්‍රශ්නෙමදි සොයගෙන මුකුත්ම කියුනේ නැහැ. ඒ නිසා බය වෙන්න කිසිම කාරණාවක් නැහැ. මට වනසුන්දර කියලා තිබ්බනේ මැනික මේ පැත්තේ ව්‍යාපාරිකයෝ ගැන හොයනවා කියලා. මැනික ගැන සභාවෙන් ඇහුවා. ඒත් කවුරුත් කාගෙවක්වත් නමක් කිව්වේ නැහැ. අංගම් පිටේ හිටියද? ඔව්. ඒ බිනුසාර රැස්වීම පටන් ගන්න කලින් නැගිටලා ගියා. ගන්න බණ්ඩාර මේ කොහෙද නේද මට ජීවම් කරනවා කොහොමද එහෙම කියන්නේ බණ්ඩාර මාත්‍ය ගෙදරත් නැහනේ මට නිින්දයක් නැහැ මිනිස්සුයෝ එහෙන් අර කිනිස්සු මගේ පස්සෙන් එනවා මට ගෙදරින් ඉන්න බැරි ඉඳන් මම මෙහෙ ආවේ කහවණුගඩ මාත්‍යත් කිව්වනේ සර් ඔය ගැන ඔච්චර හිතන්න එපා කියලා කිරන් බණ්ඩාර කොහෙන් හරි හොයනවා හරි සර් හරි මම හොයන්නම් प्रिंसिपल मैडम लिटू सोम पंसल सुगुण की आधार මට කියන්න අම්මගේ ඇත්ත නම මොකක්ද කියලා දිසානායකලාගේ සුගුණවති එතකොට කොහේ ඉඳලාද අම්මා දෙහිඔයිට පැත්තට ආවේ මේ පුතාගේ ගම කොහෙද මම මේ පළාතේ උපන් කෙනෙක් නෙමෙයි අම්මේ मीट अवरुद्ध बिसी देखकट कल हिरी नागम इट हेमतीसम कुटिपेन गहन गम यदा अंतिम वतावट कुटिपेन पुलावे कमे मिनसुर बेरे दीव मगे दर्वदेन कैलेट दीव सिद्धिया मत मत खाए माय अम्मा के नम सुगुण के मत मत थे बोले एक काले मगे नम सुधीर वगे का ओ मगे पुते सुधीर भंडार मत तेरू मेन खाला
මම්මයි අම්මව හෙව්වා. කකුලට වෙඩි වැදිලා හිටපු මට සීයාවේ ඉස්පිරිතාලෙදි. මං දරුව දෙන්නගෙන හෙව්වා. දරුව නැතුව මට ජීවත් වෙලා වැඩක් නැහැ කියලා හිතුණා. ඊට පස්සේ මං පුත්තල මේ අනාථ කඳ උරකත් හිටියා පුතේ. අම්ම දෙයෝ විතට ආපු බව පවා මං දැනගෙන නැහැ හිටියේ. අනේ මගේ කෙල්ලට මොනව වුණාද දන්නේ? මගේ දුව නැති වෙන්නේ නැති නේද පුතේ? මං නංගි ගැනත් හෙව්වා. නංගි ජීවිතුන් අතර නැතුව ඇති කියලා මටත් හිතෙනවා. මේ කියන විදියට ඔය දම්සක්ගේ අම්මා බවට කිසිම සැකයක් නැහැ. මේ පුතා මේ මොනවද කරන්නේ? දැන් පුතා කොහෙද ඉන්නේ? අපි මෙහි ගෙවන්නේ අමුතුම ජීවිතයක් බව අම්මට පෙනේ. අම්මා මට හමු වෙන්නේ අපේ ජීවිතවල තියෙන ප්‍රතිපත්ති ගරුක බව නිසා කියලායි මට හිතෙන්නේ. ජීවත් ඉන්නා නම් නංගිත් අපිට හමු වේවි. මේ ඉන්නේ පුතේ. ඒ කාලේ මගේ දුව. යාන්තම් මතකයි මේ ළඟකදී මං එයාගේ පින්තූරයක් ඇන්දා. හැබැයි මේවා කියනන් නෙමෙයි. මෙච්චර කල් ගිහිල්ලා අම්මව හම්බ වෙච්ච එකේ අපි නංගි ගැනත් හොයමු. හම්බ වෙන්න බැරිනේ. මේ භූමිය ඒ වගේ ආශ්චර්යයන් සිද්ධ වෙන්න පුළුවන් තැන. එහෙමනම් මම දැන් යන්න ඕන මහත්මිය. පනාමරේ. පනාමරේට කොහොම ස්තුති කරන්නද කියලා මට හිතාගන්න බැහැ. ඇඳින ගත්ත දවසේදී මට හිතුණා පනාමරේ මට උදව් කරයි. බොහෝම පින් මට මගේ පුතා හොයාගන්න උදව් කරාට. මං පනාමරේ වැරළ වල ඉන්න. මං ගිහිල්ලා ඉන්නම්. අපි යමු අම්ම ඇතුළට. එයා තව ටිකකින් එවේ. මගේ පුතාගේ කවුද? අර හිටියේ නන්දුවගේ අම්මා වෙන්න ඇති. මේ ගීත් දුවලගේ කියලා නම් තේරෙනවා. අපි සහෝදර සහෝදරියෝ තමයි අම්මේ. අපි මෙහි ශාස්ත්‍රයක් ආරක්ෂා කරන පරපුරක සමාජිකයෝ. අපි එකම කණ්ඩායමක් අම්මේ. එතකොට අර එදා පුතා හම්බුණා කිව්වේ ඒ කණ්ඩායමේ ගුරුතුමාටද? මට පනාමුරේ මහත්තයා ඒක කිව්වා. ඔව්, ඒ අපේ ගුරුතුමාට තමයි. අපි යමු ගුරුතුමාව හම්බ වෙන්න. යමු.
अम्मगे मम्मी इलन अवसान इल्लीम अवसान इल्लीम ऐ ओया दिन पस्से मेले कोहरि यानवद कोहरि यान तमय अम्मी इल्लन्ने संजन रसाव यान तीन हिंद कुलम किट्टुम बोर्ड देन्न हितुवे इत वडा होंदै मे किट्टुम जग गन्न तीनोना मन दू ओयाट की सरयक कियला तीनोनद मन ओयाट गियक अरन देनवा कियला ඉතින් අම්මේ ගියක් ගත්තත් පදිංචි වෙන නම් අපි විවාහ වෙන්න ඕනේ. ඒ කියන්නේ ඉක්මනින් විවාහ වෙන්න ඕනේ කියන එකද? ඔව්. ඉතින් පුතේ අපි මේ අයියාගේ මඟුල් ගෙදරට සූදානම් වෙමින් ඉන්නේ. අපි උත්සවයක් ගන්නේ නැහැ. ලියා පදිංචි වෙනවා විතරයි. මොනවා? ඔයාට ඕන ඕන විදිහට ඒව කරන්න දෙන්න බෑ. අනික කේමිනිලා මේ එහෙම කරන්න කැමති වෙන්නේකුත් නැහැ. ඉතින් අම්මේ මේ ගැන මැඩම්ට කියන්න කියලා අම්මට මම මේ කියන්නේ. अम्मे मैं तमाय माव हदागत गुरु तुम मगे आप बच्चे अभी तुम्हारे पीन सीध देनो मगे धरुआ हदागत देह लक्षणों लिम पेनो तमसा ज्ञाम्मा बाव यह मगे पुता तमाय युद्ध युरनाट पासे तमुंगे गंपलाते मगे नंद දැන් ඒ පළාත් බොහොම ශීඝ්‍රයෙන් දියුන වෙනෝනේ. දරුව දෙන්නත් නැතුව මට යන්න ඉති දුන්නේ. තමුන්ගේ නම සුගුණ. ඔහු ගුරුතුමා. ඒ වුණාට මෙහි කවුරුත් මට කියන්නේ සෝම කියලා. සුගුණට කැමති නම් ගමට යන්න පුළුවන්. මෙහි ඉන්න කැමති නම් දම්සක් එක්ක ඉන්න පුළුවන්. ඉන්න දරුවත් මෙහෙ ඉන්නකොට මම මොකටද ගමට යන්නේ? එහෙමනම් මෙහෙ ඉන්න පුළුවන්. එන්න මෙතනට. යා. අම්මට මෙහෙ ඉන්නත් පුළුවන් අපේ ගෙදර ඉන්නත් පුළුවන්. මට මගේ දුවත් හම්බ වෙනවා නම් ඔයේ හිටියත් එකයි දරුවෝ. යන් අම්මේතුල. मलैके अम्मट मन आरोप උත්සවයක් කරගන්නේ නැතුව විවාහය ලියාපදිංච කරමු කියලා සෙනෙත්ම කියනවලු. එයාගෙන් නම් එහෙම යෝජනාවක් තියෙනවා තමයි. එහෙම කරන්න බෑනේ පුතා. එකක් ඔයාගේ අප්පච්චි එනකන් ඉන්න ඕනේ. අනිත් එක තමයි වලව්වේ මගුල විතරක් මහා ඉහලින් අරගෙන අපේක විතරක් රහසින් කරන්නේ මොකටද? ඔය උත්සව නම් බොරු සෝබන වැඩක් නේ. සෝබන වැඩ?
ඒවා සෝබන නැතුව ගාම්භීරව කරන්න පුළුවන්. ගාම්භීරව කරත් ඒවා හිස් වැඩ. මට පුදුම මෙහෙම දෙයකට කැමතිද කියලා විජයන්ති මැඩම් මගෙන් කතා කරලා අහපු එක ගැන. දැන් අම්මා මොකද කිව්වේ? මං කිව්වා එහෙම කරන්න බැහැයි කියලා. සෙනෙත් මගේ අයියාගේ උත්සවයෙන් පස්සේ අපිත් උත්සවයක් ගන්න ඕනේ. පුතාට උත්සවයක් අරගෙන දුවව රහසින් බඳලා දෙන්නේ ඇයි කියලා මිනිස්සු හිතන්නේ නැද්ද? අනිත් එක එහෙම කරන්නේ ඇයි කියලා අපිටත් හිතෙන්නේ නැද්ද? මම්මේ වාගේ අහන්නම හිටියේ. රැස්වීමේදී ඔකල කවුරුහරි මැනිකට කිව්වද මේ භූපති මේ භූමියට කරන්න යන හානිය ගැන? නෑ අපිට එහෙම කියන්න අවස්ථාවක් ලැබුණේ නෑ. පහස් පොළොව පඳුගිරි තුරු දෙදරන කිසිලෙන විලසට කිසෙස් අකුණු කෙල දහස වසනා විලසින් එක විට අංගම් පරණම්මා යම් සිව්සට සරුස් පාපු රුපුරු පුරන් පොඩි කර යත යුත වැදයට